අපි විශ්වාස කරනවා රටක් දිනුවෙන්ද ආර්ථික ශක්තිමත් වෙනවා. ඒ වගේම ස්වභාව ධර්මයේ අපිට තියෙන දායජ අතරින් ඉතාමත් වටිනා දායජයක් තමයි අපේ පීඨීම. ඒ පීඨීම අනුව සේසෙම සංචාර කර්මාන්තය අපිට දිනු කරන්න පුළුවන් සාර වශයෙන් රට ආදායම් ලබා ගන්න හැකි ව්‍යාපාරය. ඒ නිසා අපි සංචායි සංචාරක ව්‍යාපාරයට විරුද්ධව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ පෙරේ ජාති වෙච්ච සිද්ධී සංචාරක ව්‍යාපාර ජීවි ප්‍රවාහයෙන් යම් යම් පුද්ගලයන් විසින් ගෙන යන වැඩ කටයුතු සම්බන්ධයෙන් අද රටේ විශාල ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුක්‍රේනයෙන් මෙහාට පැමිණි සංචාරකයන් ගමන් බිමන් සම්බන්ධයෙන් දෙන්දී දේශපාලන බලය පාවිච්චි කරමින් යම් බලපෑම් කරමින් නීති රීති කඩමින් කටයුතු වල ආකාරය ගැන මේ රටේ විශාල විවේචනයක්. ඒ මාධ්‍ය වාර්තා ඇත්තනම් අපිට මේ සම්බන්ධයෙන් අපේ සම්පූර්ණ විරෝධය පළකරන්න කැමතියි. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපි රජයට කියනවා එක්කෙනෙකුට විශේෂ සත්‍යක් වෙන්න එපා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විවාගේම රජයේ විසින් දහමුදා විසින් මේ පිළිබඳව තියෙනවා. ප්‍රවේදානුව නීති විදි අනුව කටයුතු කරන්න ඕන. මෙතෙන්දී අවසානයේ සංචාරකින් සංචාරක ව්‍යාපාරය දියුණු කරන වගේම අපේ ජනතාවත් මේ මහා වසංගතයෙන් ආරක්ෂා කරගන්න අපි හිතනවා. මේ අමතරව තවත් කරුණක් තියෙනවා. ඒ තමයි මේ පෙරේද අපි දැක්කා අපි බොහොම ගෞරවයෙන් සරගෙන විදේශ රැකියා කරන අපේ ශ්‍රී ලාංකික පුරවැසි විශේෂයෙන්ම කාන්තාව අද කොයිතරම් දුරට දුක්ඛිත තත්ත්වයක් ගත කරනවද කියන එක ගැන වාර්තා තැනක් නැතුව කණ්ඩ මොණ්ඩ තැනක් නැතුව සමහර අවස්ථාවල පාත්වල නිතියාගමින් විවිධ දුෂ්කරතා මැද්දේ විවිධ අඩත්තේට මැද්දේ කටයුතු කරන ආකාරයක් මේ ඔක්කොට වැඩි අපේ හද කකියවන අවස්ථාවක් අපි දුටුවා. එක් තරුණ කාන්තාවක් කණ්ඩමින් එයාගේ දුක කියා කරපු ආකාරය එයා කොයිතරම් පීඩනයකට පත් වෙලා තියෙනවද කොයිතරම් මානසික අසහනයකට පත් වෙලා තියෙනවද අවසානයේ එයයි මුදල් ලිපීම සඳහා තමන්ගේ ශාරීරික විකිණීමට බබායු මොන් සමාන පුත්‍රයෙක්ට මේක දුටුවාම අපිට විශාල හැඟීමක් කනගාටුවක් මෙයයි මෙන්දින මේ දුක ගැන අපි පොදුවේ රටක් වශයෙන් පුරවැසියන් වශයෙන් රජයත් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු මොකද අපි සංචාරකින් එක විදියකට ඒ කරන ගම මේ අය සම්පූර්ණයෙන්ම අමතක කරනවා නම් ඒ මනුස්ස හැඟීම් අපිට නැති කරන්න බැහැ. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි නැවත වරක් රජයට කියනවා බලධාරීන් කියන වටනා කරන ඒ අවධාරණය යොමු කරලා යාසර ජීවිත ආරක්ෂා කරන්න. Breaking.lk